ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වුණු එක සර්පෙක් දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සර්පය අතීතයේදී බොහොම දක්ෂයෙක් වෙලා සිටියා කියලා. මොකද මේ සර්පය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වුණු ස්වාමින් වහන්සේ නමක්. දිනක් උන්වහන්සේ ඔරුවකින් ගංගාවක් තරණය කරනකොට අනතුරක් සිද්ධ වෙන්න ගිය මොහොතේ ළඟ තිබෙන අත්තක් අල්ලගෙන තිබෙනවා. ඒ මොහොතේ ඒ අත්තේ තිබුණු කොළයක් කැඩිලා ස්වාමින් වහන්සේගේ අතට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ පනවා ඇති විනය කාරණා අනුව උපසම්පදා භික්ෂුවක් ගසක කොළයක් කැඩීම වරදක් වෙනවා. සීලයෙන් බොහොම පරිපූර්ණව ජීවත් වුණු මේ ස්වාමින් වහන්සේට මේ කුඩා වරද අරිම හිස රදයක් වුණා. ඇවතින් මිදීම සඳහා ඇවති දේශනා කිරීමටවත් තවත් ස්වාමින් වහන්සේ නමක් මුණ ගැසුනේ නැහැ. මේ කොළය කැඩීමේ වරද ගැන සිතමින් දුක් විඳින් සිටියා. එදිනම රාත්‍රියේ උන්වහන්සේ අපවත් වෙනවා. ඒ අපවත් වෙන මොහොතේ ගසක කොළයක් කැඩීමේ වරදයි උන්වහන්සේට සිහිපත් උනේ. දෝමනස්ස සහගත සිතින් අපවත් වෙලා සතර අපායට වැටෙනවා. ජීවිතය පරදුවට තබා රැකගන්න දක්ෂ වුණු සිල්පද එකක්වත් සිහිපත් කරන්නට උන්වහන්සේ දක්ෂ වුණේ නැහැ. ඉතින් ඔබේ අතිනුත් අකුසලයක් සිදු වුණොත් ඒ ගැන සිතමින් දුක් වෙන්නට එපා. භික්ෂුන් වහන්සේ නමක් අමු වී ඒ සඳහා අවවාද අනුශාසනා ගන්න, තව තවත් කුසල් රැස් කරන්න. මේ වගේම තවත් ඔයාලගේ ජීවිතයට ඉතාමත්ම වැදගත් වීඩියෝවකින් යළිත් හමුවන තුරු අපි ගිහින් දෙන්නම්. මේ වීඩියෝ එක නරඹපු ඔයාලා මෙතන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපත් සමග එකතු වෙනවා නම් ඒක තමයි අපේ සතුට. තවත් මෙවැනිම ඔයාලගේ ජීවිතයට සතුටක්, දැනුමක් සහ විනෝදයක් ලැබිය හැකි වීඩියෝ එකකින් අපි යළිත් හමුවෙමු. ඔබට සුබ දවසක්.